දැන් එන්නත් ලබා දීම පිළිබඳ බරපතල ප්‍රශ්න හැමතැනම නිර්මාණය වෙලා තියෙනවා. මේ එන්නත පිළිබඳව අපි මුලින්ම කරුණු ඉදිරිපත් කරේ අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ගිය අවුරුද්දේ මේ කොරෝනා ඇති වෙච්ච කාලෙදී. මුලින්ම මුඛවහඩම් දාන තැන ඉඳලා මේ කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න කියලා කිව්වහම එතුමාව විහිළුවට අරගත්ත. පස්සේ මේ පිළිබඳව එන්නත ගේන්න කියලා විවිධ අවස්ථාවලදී පාර්ලිමේන්තුවේදී කිව්වා. මට මතකයි එකපාරක් සරත් ෆොන්සේක මැතිතුමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. මේ එන්නත ගේන්නේ කවදද? ගෙනෑවොත් කොහොමද ගෙනියන්නේ? මේක එක් එක් දිස්ත්‍රික්කවලට ගෙනියන්නේ කොහොමද? බෙදා හැරීමේ යාන්ත්‍රණය මොකක්ද? ඒ වෙලාවේ කිව්ව හමුදාව ඉන්නවා අපි ඒක බලා ගන්නම් කියලා. නමුත් අද වෙනකොට පළවෙනියෙන්ම එන්නත ඇනවුම් කිරීමේ තැන ඉඳලම වැඩේ අනාගෙන තියෙනවා. දැන් එන්නත ඇනවුම් කිරීමට තීරණය කරන්නේ වැඩේ තත්ත්වය බරපතල වුණාම. රටේ අනිත් තැන්වලින් එන්නත පිළිබඳව ලෝකයේ අනිත් රටවල් එන්නත් ඇනවුම් කරලා ඉවර වුණාම තමයි තීන්දු කරන්නේ. දැන් කැබිනට් මණ්ඩලයට පහුගිය දවසේ තීන්දු කරනවා ගිය අඟහරුවාද ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා බ්ලැක් මාකට් හරි ඒ කියන්නේ නියමිත තැන්වලින් නෙවෙයි ලෝකෙ වෙන තැන්වලින් හරි මිලදී ගැනීම සඳහා අනුමැතියක් ගන්නවා. දැන් බලන්න අශ්වයා ගියාට පස්සේ තමයි ස්ථාලේ වහන්නේ. හරි දේ හරි වෙලාවට නොකිරීමේ ප්‍රතිඵලය. දැන් රජයේ ඖෂධ නීතිගත සංස්ථාව කියන එහෙම තැන් තැන්වලින් ගන්න යන්න එපා. එහෙම ගත්තොත් බරපතල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නියමිත ඒ නියමිත ප්‍රමිතිය නැති එන්නත් ලැබෙන්නත් පුළුවන්. ඒ පිළිබඳ අවධානමක් තියෙනවා කියලා නිසි වෙලාවේ මේ ඇනවුම් සිද්ධ කරා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. අද වෙනකොට ලෝකේ අනිත් රටවල් එන්නත් ගහලා ඉවර වෙලා දෙවෙනි මාත්‍රාව තුන්වෙනි මාත්‍රාව ගන්නකොට තමයි අපි ඇනවීම කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්නෙ. ඒ තරම් පිටිපස්සෙන් අපි ඉන්නේ. ඒ තරම් පිටිපස්සෙන් තමයි අපේ මිනිස්සුන්ගේ ජීවිත ගැන අපේ ආණ්ඩුව කල්පනා කරේ. අපේ ආණ්ඩුව කල්පනා කරා මිනිස්සුන්ගේ ජීවිත රකින්නවා වෙනුවට මුට්ටි ගඟට දාලා එහෙම නැත්නම් වෙන වෙන පැණි මිනිස්සුන්ට පොවල ආණ්ඩුව බැලුවා ජනතාව රවට්ටලා මේ වැඩේ කරගන්න. හැබැයි අද වෙනකොට ජනතාවත් රැවටිලා මිනිස්සු මේ ආණ්ඩුවත් රැවටිලා ආණ්ඩුව බොහොම අපහසු තත්වයට පත් වෙලා තියෙනවා මේ එන්නත් සොයා ගැනීම පිළිබඳව. මෙයා හිතුවේ මේ ඩොලර් අර්බුදයේ තියෙන නිසා ලංකාවේ තියෙන මේ බරපතල ඩොලර් ප්‍රශ්න නිසා මේක කොහොම හරි මේ එන්නත් කරණය වළක්වා ගැනීම සඳහා තමයි ආණ්ඩුව උත්සාහ කරේ. හැබැයි ඩොලර් ප්‍රශ්නයක් තිබුණාට කියන්නේ කිහිම ප්‍රශ්නයක් නැහැ කියලා ජොන්සන් නැමැතිතුමා ඒ වගේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියන්නේ සල්ලි වලින් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි සෞඛ්‍ය රාජ්‍ය මැතිතුමිය කියනවා සල්ලි ප්‍රශ්නයක් තියෙනවා පරිත්‍යාගශීලීන් රෝහල් වලට නොඑක් නොඑක් උදව් උපකාර කරන්න කියලා. ඉතින් අපි දන්නවා අපිත් සම්බන්ධ වෙලා යම් යම් රෝහල් වලට යම් උදව් උපකාර රාශියක් මේ වෙනකොට සිද්ධ කරලා තිනවා සිද්ධ කරමින් පවතිනවා. විපක්ෂ නායකතුමත් ඒ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් ඉෂ්ට කරගෙන යනවා. හැබැයි කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ප්‍රශ්නයක් නැහැ කිව්වට මේ වෙනකොට බංග්ලාදේශෙන් ණයකුත් අරගෙන ඉවරයි ඩොලර් මිලියන 200ක තවත් ණය ලබා ගැනීම සඳහා සාකච්ඡා කරනවා කියලා තමයි ආරංචිය. හැබැයි Tamanගේ ප්‍රමුඛතා පිළිබඳව අවශ්‍යතාවය එන්නත්කරණය තමයි වැදගත්. එන්නත්කරණයට තමයි සල්ලි නැත්තේ. හැබැයි අධිවේගී මාර්ග හදන්න වාහන ගෙන්නන්න නොඑක් නොඑක් දේ සඳහා Tamanගේ ප්‍රමුඛතාවය වෙනස් කරගෙන Tamanගේ අවශ්‍යතා වෙනුවෙන් Tamanට දේශපාලනිකව ගමන් කරන්න පුළුවන් දේ වෙනුවෙන් තමයි ආණ්ඩුව ඉස්සරහට යන්නේ. ඒතකොට එන්නත්කරණ යාන්ත්‍රණයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි මේ එන්නත්කරණය කොයි කොයි පළාත්වලට සිද්ධ කළ යුතුද කියන තීන්දුව තීරණ ගන්නෙ. ඒ අරගෙන ඒ ප්‍රාදේශීය තීන්දුව තීරණ අරගෙන ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හරහා ඒ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා මේ බෙදා හැරීම සිද්ධ කරනවා. නමුත් මේ වෙනකොට මේ එන්නත් බෙදා හැරීම සම්බන්ධයෙන් උත් අතරමැදට මේ රාජ්‍ය නිලධාරීන් ලස්සනට සැලසුම් කරන වැඩපිළිවෙලට වෛද්‍යවරුන් විශේෂඥයින් සැලසුම් කරන වැඩපිළිවෙලට දේශපාලඥයින් මැදිහත් වෙලා තියෙනවා. ආසන්නතම සිද්ධිය මොරටුවේ සමන්ලාල් නගරාධිපතිවරයා මේ සඳහා දේශපාලනීකරණය කරලා ඇතිවෙච්ච සිද්ධිය. මේක මොරටුවේ ඇතිවෙච්ච සිද්ධිය විතරක් නෙවෙයි. මේ වෙනකොට කුරුණෑගලත් ඒ තත්ත්වෙම චිත් කෑල්ලට එන්නත ගහන තැනටපත් වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක දේශපාලනය කරන තැනට මේකපත් වෙලා මේක හැමදාම එහෙමයි. හැමදාම මේ අයගේ ප්‍රතිපත්තිය මේක. හැබැයි මිනිසුන්ගේ ජීවිතත් එක්ක මේ දේශපාලනය කරන එක 5000 බෙදෙනකොට දේශපාලනය කරා සමෘද්ධිය දෙනකොට දේශපාලනය කරා මොනව දුන්නත් දේශපාලනයට තමයි දුන්නේ. අර රැකී රක්ෂා බෙදෙනකොට දේශපාලනය කරා අර අපොස සාමාන්‍ය පෙළ අසමත් අයට හැම එකටම දේශපාලනය කරා වගේ මේ එන්නතටත් දේශපාලනය කරා. ඒ විතරක් නෙවෙයි ලැජ්ජයි කියන්න පොලිස් දෙපාර්තමේන්තුවට ලැබෙන එන්නත් ටිකෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී එතන පොලිසියේ අයට ගහනවා වෙනුවට අමාත්‍යංශයේ ලේකණය කියලා මහ විශාල පිරිසකට ලොකු ලොකු වාහන වලින් එන මුදලාලිලාට තමන්ගේ හිතවතුන්ට අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ නොඑක් නොඑක් අයගේ හිතවතුන්ට ලයිස්තු පිටින් ගැහුවා. කාසල් රෝහලේ විදියටම සිද්ධියක් වුණා. තවත් තවත් නොඑක් නොඑක් තැන්වල තමන්ගේ හිතවතුන්ට
වෙනම ලයිස්සු හරහා එන්නත් කරණයක් සිද්ධ වුණා. ලැජ්ජයි. මේ එන්නත් කරණය සිද්ධ කරන්න තිබුණේ මීට වඩා වෙනස් විදියකට. ලෝකේ බොහෝ රටවල් ක්‍රියාත්මක කරේ මේ ප්‍රමුඛතාවල් හඳුනාගත්තේ මේ විදියට නෙවෙයි. සෞඛ්‍ය අංශය වගේ ඉදිරිපෙළ ක්‍රියාත්මක වෙන අයට ප්‍රමුඛතාවයක් දුන්නා. හැබැයි ඊට අමතරව රටේ ප්‍රමුඛතාවය දුන්නේ වයස අනුව. වයස අවුරුදු 70ට වැඩි, 65ට වැඩි, 60ට වැඩි. එහෙම තමයි එක එක කැලිබර්ස් අරගෙන රටේ එන්නත් කරන්නේ සිද්ධ කරේ. නමුත් අපේ රටේ මොකද්ද කරේ? කලාකරුවෝ කියලා තෝරගත්තා. එහෙම නැත්නම් මාධ්‍යවේදීන් කියලා අපේ කණ්ඩායම් තෝරගත්තා. එහෙම නැත්නම් තවත් කණ්ඩායම් තෝරගත්තා. එහෙම Tamanට හිතවත් හිතවත් අය. ඒකත් කමන්නේ වෘත්තීන් නනුව. නමුත් Tamanගේ දේශපාලන හිතවත්කමට චිට්ටෙකට එහෙම නැත්නම් හොරට ලයිස්සුවෙන් එන්නත් කරන තැනට ඉතාමත්ම පහත් තැනට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. මේක ඉතාමත්ම ඉක්මනින් නිවැරදි කළ යුතුයි. ඒ සඳහා රජයේ මැදිහත් විය යුතුයි කියන කාරණාව අපි මුලින්ම මේ වෙලාවේ සඳහන් කරනවා.